වෙල්කම් ටු ආන්ඩි මයින් එපිසෝඩ් ඉතින් ආන්ඩි මයින් ෂෝටින් ආවේ එතම කියන දේ තිබුණා ඇත්තමයි මේ ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර මොඩ මට හිතා ගන්න බෑ ඇත්තටම ඇයි ලංකාවේ මිනිස්සු කැමතිම රට යුරෝප් රටක් කියලා ඇයි තමන්ගේ හැදියාව යුරෝප් රටක් වගේ හදාගන්නේ නැත්තේ ඇයි මේ හරිම නූගත් ජාතියක් විහැසිරෙන්නේ ඒක මං කියන්නේ හේතුවක් තියෙනවා ඒක හේතුවක් තමයි ඔයාලට මතක ඇති එක කාලයක් අපි බංග්ලාදේශයේ ක්‍රිකට් ෆෑන්ස්ලා ටික තරහ වුණා කියලා අයියෝ මතකයි නේද ෆේස්බුක් වල එන විශ්වක් කර හරිම තර්ඩ් ක්ලාස් ඉදිරියේ ඒ වගේ දැන් ඔන්න තව එක අච්චර මුළු ලෝකෙම දන්න ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන පෝච්කා කම්පැනි එකට ගිහිල්ලා රිවියු දානවා රකේ ආච්චි කෙනෙක් කියපු විශ්වකින්ද ඇත්තටම මෝඩ වෙන්න එපා නුණක් අර වෙන්න ඕකෙන් මොකද්ද වෙන්නේ ඕකෙන් පල්ලෙහාට යන්නේ අපේ ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එක ඇත්තටම ඒක මහලුක වැඩ කරා වගේ හිතන්න එපා ඒ පේජ් එක ගිහින් පෝස්ට් පේජ් එක ගිහිල්ලා රිවියු දාලා හරි නිකම් පොළඳ රිවියු දෙමන පස්සේ හරි මහා ලොකු වැඩක් රටේ ලොකු දෙයක් කරා වගේ කියලා හිතන්න එපා ඒක ඇත්තටම ලංකාවේ ජාතිය පල්ලෙහැදීමක් ලෝලෙවල් දෙමීමක් ඔයාලා දන්නවද පිටරට සමහර පේජස් තියෙනවා ඒවා ඇත්තම කිව්වත් ගොඩක්ම ආසියාතික රටවලට පෙන්නන්නේ මොකද එයාලා ඒ පේජ් කියලා හානවා මම හිතන්නේ මේ යන විදිහට ගොඩක් කටිය කරලා තියෙන වැඩ අනුව බැලුවම පෝච් පේජ් එකත් ශ්‍රී ලංකාවට හයික් කරයි ඉතින් මේක විතරක් නෙමෙයි මේ පළවෙනිවා තව නෙමෙයි ඒක හින්දා දෙයක් කරනකොට ගොඩක් හිතන්න කල්පනා කරන්න මේ දේ කරලා පස්සේ මොකද්ද වෙන්න පුළුවන් බරපතල දේ කියලා ඒකෙන් කවුද හැල්ලුවෙන්නේ කියලා ඒකින්ද ඔය යුරෝප් රටකට ආසයි නම් අනේ ඒ වගේ සංස්කෘතිය ඒ වගේ හැදියාවකුත් හදාගන්න මුලින් හිතුවා ලංකාවේ දේශපාලඥයෝ දෙවරුද කියලා ඇත්තටම දේශපාලඥයෝ විතර නෙමෙයි මිනිස්සු වෙන අපිත් හැදෙන්න ඕනි එහෙනම් ඉක්මනින් ආවෙමු ආඩි මයින් එපිසෝඩ් එක එහෙනම් මුලින් කල්පනා කරන්න ඩීසන් පිටේ ඉන්න